1977 සැප්තැම්බර් 30 වෙනිදා ලැන්ගන් වර්ක් සස්කැච්චුන් ප්‍රදේශයේ ගොයිපලක ගොයි මහතෙකුට අත්විඳින්නට සිදුවුණු අද්භූත පිටසක්වල යානා දර්ශන පෙළ අප ඔබට ගෙන එන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ලැන්ගන් වර්ක් ගොවිපලේ සිදුවුණු මේ සිදුවීම මොකක්ද කියලා. ඒ වගේම ඔබට පුදුම හිතෙන වීඩියෝ අරන් එන මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම like කරලා comment කරන්න කියලාත් ආරාධනා කරනවා. රැඳිලා ඉන්න වීඩියෝයේ අවසානයේ තෙක්ම හිතන්න මෙහෙම දෙයකට ඔබට මුහුණ දෙන්න සිදු වුණොත් මොකද කරන්න කියලා. एडविन කියන්නේ මෙම ප්‍රදේශයේ ජීවත් වෙන ගොවියෙක්. ඔහුගේ පවුලම මෙම ප්‍රදේශයේ ඉතාම සාමකාමීව නිෂ්කලංකව ජීවත් වුණා. එඩ්වින් උදාසන තම වගාබීම ඇති ආමේදී ඔහුගේ ට්‍රැක්ටරේ මඩේ යෙරුණා. අපට බලන ඔහුගේ ඇස්වල එක්වරම යමක් ගැටෙනවා. ඒ සූර්යාමයෙන් දිදුලන යම් ආලෝකමත් යමක්. ඔහු ඒ වෙතට ගමන් කළා. එදෙසට ගමන් කිරීමේදී ඔහු යමක් කැරකෙමින් පවතින බව දුටුවා. එය අවකාශයේ පවතින විශාල ලෝහමය වස්තුවක්. ඒ ඉතාමත් වේගෙන් කැරකුණා. මේක දකින එඩ්වින් කුතුහලයෙන් විශ්මයෙන් පිරෙනවා. තව තවත් නිරීක්ෂණය කරන විට ඔහු දකිනවා මේ වස්තුවෙන් පිටතට නල මාර්ග පද්ධතිය සම්බන්ධ කර ඇති ආකාරය. ඒවා ජලයට දමා තිබුණා. එඩ්වින්ට මේ දේවල් අදාහ ගන්න බැරි වෙනවා. මේ දකින්නේ ඇත්තම දෙයක්ද නැත්නම් මේක මම හිතින් මවාගත් දෙයක්ද? මොකද්ද දැන් මම කරන්නේ? එඩ්වින් ඔහුගේ හිතින්ම විමසුවා. ඉන්පසු වතුර මත තිබූ ඒ වස්තුව එක්වරම ඉහළට එසවුණා. අනතුරුව එඩ්වින් තවත් දර්ශනීය සිදුවීමක් දකිනවා. ඒ තවත් මෙවැනිම වස්තුන් හතරක් පමණ තිබෙන ආකාරයක්. ඔහුට අදාහ ගන්න බැරි වෙනවා. ඒවායේ බාහිර ස්වභාවය යටි අතට හැරවූ බඳුන් නැත්නම් බන්දේසි වගේ. ඒවා අඩි 5ක් පමණ උස මෙන්ම අඩි 11ක් පමණ හරස් අතර දිගයි. ඒවායින් විහිදුණු ආලෝකය නිවා දෙමුණෙත් නැහැ. එමෙන්ම විශාල ශබ්දයක් ඒවායින් නිකුත් වුණා. ඒ ඉතා ഘോഷාකාරී දෙයක් මේ සිදුවේද දහවල් කාලේ. අනතුරුව මේ අතරින් එක් වස්තුවක් දුමක් පිට කරමින් ඉහළට නැගුණා. ඉන්පසු අනෙක් වස්තුන් හතරද කම්පණය වීමට එනම් චලනය වීමට පටන් ගත්තා. පසුව ඒවාද ඉහළට නැගුණා. ඉහළට නැගි මේ වස්තු සියල්ලම අවකාශයේ විනාඩි 1-2ක් පමණ කාලයක් පැවතියා. තප්පර ගණනකට පසුව සියලු වස්තුන් ඉවත්ව ගියා. ඔහුට එය සිතාගත නොහැකි වුණා. මේ මොනවාද යනවද? ඔහු වගාබීමේ තව ඉදිරියට යන විට ඔහු දකිනවා එම වස්තුන් පැවති ප්‍රදේශයේ තනකොළ තැවි නැවි පොඩි වී ඇති ආකාරය. එය හරියට තනකොළ මත යම් විශාල වස්තුවක් තැබූ විට ඇතිවන සලකුණු වැනි. ඒවා වෘත්තාකාර හැඩයක් ගත්තා. පසුව වගාබීමේ ඇති මේ වෘත්තාකාර සලකුණු නිර්මාණය වුණේ කෙසේද යන්න විමර්ශනය කළා. නමුත් ඔවුන්ට මේවා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද සලකුණයි කීමට කිසිදු සාක්ෂියක් හමු වුණෙත් නැහැ. එඩ්වින්ගේ මේ සිදුවීමට දින 2කට පසුව ඔහු විසින් පෙර සොයාගත් වෘත්තාකාර සලකුණු 5 පැවති ප්‍රදේශයට ආසන්නයේ තවත් එවැනිම සලකුණු 6ක් සොයාගත්තා. ඉන් සති 2කට පසුව තවත් මෙවැනිම සලකුණු කිහිපයක් හමු වුණා. තවත් සති කිහිපයකින් මෙවැනි වෘත්තාකාර සලකුණු 15කට නොඅඩු සංඛ්‍යාවක් වෙනස් සහ එකිනෙකට වෙනස් ප්‍රදේශ 7කින් වාර්තා වුණා. ඔවුන් ඒ අවට හැමතැනම පාහේ සැරිසරලා තියෙන බවට සාක්ෂි හමු වුණා. මේ ඔබ දකින්නේ සිදුවුණු අද්භූත සිදුවීම පිළිබඳව පුවත්පත්වල හා සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුවුණු ආයතනවල වාර්තා පළ වූ ආකාරයයි. එඩ්වින් වගේ මෙවැනි සිදුවීම් වලට මුහුණ දුන්නේ එක් අයෙකු දෙදෙනෙකු පමණක් නොවේ. තවත් කෙනෙකු මුහුණ දුන් මෙවැනි අත්දැකීමක් රැගෙන ඔබ හමුවට එන තෙක් ඔබෙන් සමු ගන්නවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.